අපේ ජීවිතේ අපි කියනවා ලෙඩක් දුකක් හැදුනම හිත හොඳට තියාගන්න, හිත වට ගන්න එපා. මිනිස්සියෙකුගේ හිත වැටුනාම මේ රූපකය අල්ලාගෙන යන ප්‍රමාණය අඩු වෙනවා. හිත හරියට බලපාන මේ ඇඟට. සමහර වෙලාවට කෙනෙකුට අපි හිතමු ඔය කැන්සර් එකක් හැදෙනවා. එහෙම නැත්නම් පිළිකාවක් හැදුනම යාට ඒ පිළිකාවක් තියෙනවාය කියලා දැනගත්ත ගමන් එයාගේ හිත වැටෙනවා. එතකොට වැටුනන් පස්සේ යා සමහරට ඒකම හිතලා ලෙඩේ වැඩි කරගෙන අවුරුදු කීපයක් ජීවත් වෙන්න තිබිච්ච එක හිතේ බලයෙන් නැති කරගන්න. ඒක නිසා කියන්නේ නැතු වෙනවා. කියන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් ඔය ඉන්නවා. දැන් ලෙඩේ ගැන නොසලකා තමන්ගේ හිත හොඳට තබා ගත්තනම්, තමන්ගේ හිත හොඳට හයිය ගහගත්තනම්, හිත හොඳට හදාගත්තනම් ඒ හිතට පුළුවන්, හොඳ හිතට පුළුවන් අර කලින් පහළ වෙච්ච ඒ රූප ටික යහපත්ව තියාගෙන ගැම්මට අල්ලගෙන මේ ජීවිතේ පවත්තන්න. මේ රූප අල්ලගෙන යන විදිහක් මේ කියන්නේ. ඒ වගේම හිත නරක් වුණයින් පස්සේ ඒ හේතු නිසාම මේ රූපකය බැහැරිලා කඩාවැටලා යනවා. දැන් අපි මේ කාලේ ඔය මිනිස්සු ගොඩාක් මේ අර කතා කරනවා බ්ලැක් හෝල් එකක් ගැන. ඒ කියන්නේ බ්ලැක් හෝල් එකක් හොයාගත්තයි බොහොම ඈත විශ්වයේ කොහේ දූ තැනක මේ කැරකි කැරකි යනවායි කියලා. එහෙම මේ හොයාගෙන මේ අර ටෙලිස්කෝප් එකකින් දැකලා දැනගෙන තියෙනවා. ඉතින් මේ විශ්වයේ තැන් තැන් වල තිබෙන සිදුවෙන ක්‍රියාකාරී යඤ්ඤන් ධර්ම. දැන් මේක දිහා දැන් මේ අපිමුත් එක එක කෙනා අහනවා, මම නම් ඔය මේ මං ඔය බ්ලැක් හෝල් එක දැක්කෙත් නෑ, ඊළඟට මම එහෙම කිව්වෙත් නෑ. මේ මිනිසුත් ඔය වීඩියෝ බලලා නිවුස් බලලා ඉතින් හරියට අහනවා මෙහෙම මෙහෙම එකක් තියෙනවායි කියලා. ඉතින් ඒක හින්දාම මමත් ඔය වීඩියෝ කීපයක් බැලුවා. ඒක දිහා බැලුවාන් පස්සේ මට හිතෙච්ච දේ මේ ලෝක ධාතුවට එහා පැත්තේ මේ සක්වලින් එහා, එතකොට මේ සක්වලින් එහා පැත්තේ ඈත තරුගොන්නක මේ ආකාශ ධාතුවේ පිහිටලා තිබෙන ලොකු වස්තු, පොඩි වස්තු, දිලිසෙන අඳුරු මේ වස්තුන් අතර, මේ වස්තුන් අතර ක්‍රියාත්මක වන ධර්ම ස්වභාවයන් අතර මේගොල්ලෝ මේ ටෙලිස්කෝප් එකකින් දුර බලන කණ්ණාඩියකින් වෘක්ෂයකින් ටෙලිස්කෝප් එකකින් දැන් මේක බලලා තියෙනවා. ඕක බලන්නත් කලින් මේක මේ ඊයේ පෙරේදා දැනගත්තා නම්, දැකගත්තා නම් ඕක දැනගන්න දැකගන්න කලින් ඕක තිබිලා තියෙනවා. අවුරුදු ගණක් හරි කොච්චර කෝටි ගණක් හරි ඕක තිබිලා තියෙනවා. හැබැයි ඒ බ්ලැක් හෝල් එක, බ්ලැක් හෝල් එකට ඒක ගැන හිතෙන්නේ නැහැනේ. මම බ්ලැක් හෝල් එකක් කියලා ඒක කොච්චර කල් කවද්ද පහළ වුණේ කියලා තේරෙන්නේ නැහැ. කොයි පැත්තට යනවද කියලා තේරෙන්නේ නැහැ. කවද්ද නැති වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. එහෙම ඒ බ්ලැක් හෝල් එකට එහෙම මේ දැනීමක්, වැටහීමක්, හැඟීමක්, හිතීමක්, තමාතුර දැනීමක් මොකක්වත් නැහැ. දැන් එහෙම දෙයක් ක්‍රියාත්මක වෙන විදියක්, ශක්තියක් කැරකෙන එකක් පාටක් ඕකේ, ඕකත් තමයි දැන් මේ මහ පොළොව තලේ ඉඳගෙන දැන් ওই කණ්ණාඩියකින් දුරක්ෂයකින් බලලා තියෙන්නේ. දැන් මේකේ ඉන්න මේ අයට බ්ලැක් හෝල් එක දැන් දේවාලයක් වගේ ඉවලා ඉවරයි. දැන් ඒක අමුතු වස්තුවක්, අමුතු දෙයක්, මහා පුදුමාකාර දෙයක්, ඊළඟට විශ්වයේ පුදුම දෙයක්. දැන් ඒක දැන් ලකූම ප්‍රධාන මාතෘකාවක් වෙලා. හැබැයි බ්ලැක් හෝල් එක ඔහේ කැරකි 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 ඒ වගේට ඒක තියෙන මොකක් හරි අභ්‍යන්තරික ක්‍රියා ස්වරූපයක් ඇති, ඒක ක්‍රියාත්මක වෙවෙයි තියෙනවා. ඒකට චින්තන හැකියාව නැහැ. නමුත් ඒ ඔච්චර දුරින් තිබෙන්නා වූ, ඔච්චර දුරින් තිබෙන, දුරින් ක්‍රියාත්මක වෙන, අමුතු විදිහට ක්‍රියාත්මක වෙන චින්තන ශක්තියකුත් නැති බ්ලැක් හෝල් එකක් හොයාගත්ත, ඒකක් දකින්න පුළුවන් කණ්ණාඩියක් හදාගත්ත, ඒකක් දකින් බලාගන්න පුළුවන් හොඳ මේ වස්තුවක්, උපකරණයක්, ටූල් එකක් හොයාගත්ත, ඊළඟට ඒවා පරීක්ෂණය කරන්න පුළුවන්, හොයන්න පුළුවන් ගතිය තිබෙන මේ මිනිස් හිත බ්ලැක් හෝල් එකට වඩා කොච්චර වටිනවද? මේ මිනිස් හිත, මේ චින්තන ශක්තිය, මේ මිනිස් හිතේ තිබෙන ආනුභාවය,
මේ මිනිස් හිතේ තිබෙන විසිතුරුකම, මේකේ දැනීමේ ශක්තිය, මේකේ බැලීමේ ශක්තිය, මේකේ හෙවීමේ ශක්තිය, හොයාගන්න දේවල් වල හොයාගන්න දේවල් වලට අනුකූලව හිතන්න පුළුවන් මේක කොච්චර වටිනා දෙයක්. ඉතින් මිනිස්සු මේ වටපිටාවේ තිබෙන ඔය එක එක හෝල් හොයාගන්නවා. ඒ වුණාට ඒවත් දකින්න බලන මේ ප්‍රධාන වස්තුව ධර්මය හිත කියන එක හොයන්ට බලන්ට ගවේෂණය කරන්ට ඒකේ වේගය තීරණය කරන්ට කවුරුවත් මේ ඔච්චර මහන්සි වෙන්නේ නැහැ. දැන් මේ අපේ හිත ඒ තරම් අමාරු දුෂ්කර ළඟ තිබෙන ඔච්චර දුර යන්න ඕනේ මේ ළඟ තිබෙන හිත දකින්ට බලන්ට මේ හිත පෙළඹෙන්නේ. අන්න ඒ වගේ මහා ගැඹුරු ධර්මයක්, ඒ වගේම ළඟ තිබෙන දෙයක්, බලාගන්න බැරි දෙයක්. ඇත්ත වශයෙන්ම අර බැලුවෙන් පස්සේ නියම බ්ලැක් හෝල් එක තියෙන මේ ඊදාස්සේ මේ අපේ ජීවිතය ඇස්සේ තමයි නියමම බ්ලැක් හෝල් එක තියෙන්නේ. ඒක තමයි ওই බ්ලැක් හෝල් එක ඇවිල්ලා මේ ඕක එක්තරා කාලයක් තිබිලා නැති වෙලා යනවා. කවදාකවත් කිසිම දෙයක් සදාකාලික නැති වෙලා යනවා. ඉතින් මේක සංසාරයේ මේ හිත කල්ප කෝටි ගණක් ඇවිල්ලා තිබෙනවා. බ්ලැක් හෝල් එකට වඩා වයසයි මේ චිත්ත පරම්පරාව. මේක තමයි වැඩ කැලටි තියෙන්නේ. ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය මෙන්න මේ හිත ඇතුළේ තිබෙනවා. සම්පූර්ණ අති පරිසුද්ධ ප්‍රඥාවෙන් පිරී ඉතිරි ගියා වූ සිතකින් දැකලා බලලා දේශනා කරපු ධර්මයක් තමයි අපි මේ අද අපිට පුළුවන් විදිහකට මේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා මේවා කෙලස් බරිත හිත වලින් හොයපේවා නෙවෙයි. ওই බ්ලැක් හෝල් එකක් හොයාගෙන තියෙන කිසිම කෙනෙක් කෙලස් නැසලා නෙවෙයි. ඉතින් මේ ටීම් වර්ක් එකක් තමයි. නමුත් කෙලස් නැති කරපු අය නෙවෙයි. තථාගතයන් වහන්සේ කෙලස් නැති කරපු ශාන්ත වූ පිරිසුදු වූ බබලෙන්නා වූ මහා වටිනා හිතකින් ඥානයකින් මේ ධර්මය අවබෝධ කරගත්ත දේශනා කරා. ඒක නිසා ආර්ය ගවේෂණයයි බාහිර ලෝකයේ ගවේෂණයයි දෙකක් දෙපැත්තට යන්නේ. ඒක නිසා අද අපි මේ ආර්යයන් වහන්සේලාගේ හිතින් ඒ ගවේෂණය කරපු ධර්මයක් මෙනෙහි කරා හිතුවා. ඒ තුලින් අපිට මහා විශාල කුසල ශක්තියක්, ධර්ම ශක්තියක් වත්පත් වුණා කියලා අපිට හිතින් හිතන සතුට වෙන්න පුළුවන්. මේ බණැසීමේ කුසල බලයෙන්, මේ කාරණේ හිතේ මේ කුසල බලයෙන්, මේ කාරණේ මෙනෙහි කිරීමේ කුසල බලයෙන් සෑම දිනාටම තව තව මේ වාගේ ගැඹීර ධර්මකාණ්ඩ, ධර්ම කොටාස, ධර්ම පරිච්ඡේද මතු කර කර අහලා හිතලා මෙනෙහි කරලා ඒ ආර්යයන් වහන්සේලා අවබෝධ කරගත්ත ධර්මවල පරම ශාන්ත වූ, පරම නිවීම වූ, පරම සූක්ෂම වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන නිවනින් සැනසී යන්ට සෑම දිනාට මේ කාරණේ මේ බණ ඇසීම හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.